ස අයබෝන් දරුනේ වාල්ට මත ගඇති මම කලින් පාඩමෙන් ගෙනවා රටවල් පිළිබඳව රි වාලගේ රට විමසන ආකාරය සහ පිතුරුන් දෙෙන ආකාරය පිළිබඳව මේ කොටසින් මම කතා කරන්නට හදන්න මේ තවන් ගැන කියන විස්තර් වලින් මේ කොට සිංවාල්ට ගන්නේ රැකයා පිළිබඳව හරි මම ැයා පිළිබඳව කියන කොට වාට ඉස්සල්ලම රැකයා විවිධ අංශවල තියන කොටස් පිළිබඳව මම වාල්ට පොඩ්ඩක් මේකොට සිද පැහැදිලි කරලා ඉන්න හරි වාල්ට පේනවා මේ පළවෙනියටමති නවා රැකාවට අපි කියන්නේ චිගප් කියලා චිගෝප්රි එතකොට පලවෙනි රැකයාාව විදියට මෙතන දාලා තියෙන්නේ හක්සන් කියන එක දලන්නේ හ ස කියලා හක්ස කියල ති අපි කියන ශිෂ්්‍යට හක්ස කියලා එතකොට ශිෂ්්‍ය භාවය වාලට මෙතන ඇවිල්ල තියන්නේ මේ ජොබ්බයක් විදියට රැකියාවක් විදියට තමයි මේ ශිෂ්‍ය භාවය ඇවිල්ල තියන්නේ ලගෙත් සමහරට දැනුවත්කමක් නැතු ඇති වාලගෙත් බලන්න අයිඩෙන්ටි කාඩ්ඩක ඉස්සල්ලම වාගේ රැකියයා විදිහර දාලා තියන්නේ ශිශ්‍ය කියලා රි අයිඩෙන්ටිකාඩ හදන කාල වාලගේ විභහකරවල්ටලියනකොට දාලාතියන්නේ ශිශ්‍යය කියලා කියන්නේ ශිෂ්‍ය බාදය කියලා කියන්නෙත් රැකියාවක් විදිහර තමයි අපි ගන්නේ. හරි එතකොට අපි කිව්වා හක්සෙන් කියලා. ඉළඟට මෙතන සොන් ස නිම් හරි සොන්ස නම් කියලා අපි කියනවා ගුරුවරයට හරි ගුරතුමාට අපි කියනවා සොන්ස නනිම් කියලා හරි එතකොට මෙතන දම් මම ගන්නං තව ගුරුවරයා කියන පදට සිංහල භාෂාවෙන් අපි කියන ඕන ආචාරයවරයා කියලා හරි ඒ ආචාරයවරයා කියන පදයට කොරියාලු භාෂයෙන් අපි කියනවා මෙතන දී කෝස කියලා කෝසා හරි ආචාරයවරයා හරි ගුරතුමා ආචාරයවරයා කියන එක හරි නේද එතකොට ඔන්නව ආකාරයට තමයි මේ රැකියාවමගත්ද ගුරු ගුරුතුමා එහමනත්ත ගුරුවරයා කියන එක හරි ඊඟට මෙතන දවාලට පේනවා අපි කර්මාන්ත ගැන කතාගන ඩු ලට කලින්කි්වා කොරියාවේ විවිධ රැකආංශතියනවා කියලා හරි ඒකෙදී ඕබ් කියන හරි දීවර කර්මාන්තය අදාළ රැකියාවත් තමයි මේ දීවර කියලාගයන් හැරි දීවරයා අපි කියනවා ඔබබු කියලා හරි ඔබ ඔබු කියලගේන දීවරයට හරි මේක ලිය වෙන්නේ රි ඕ බූ හරි ඔබු දීවරයා ඊළඟට මෙතනවාලට පේනවා වඩුකාර්මිකයක් ඉන්නවා හරි අපි කියන්නේ මොක්සු කියලා මොක්සු රි මොක්සු කියලා අපි කියනවා වඩුකාර්මිකට මොක්සු හරි ඊළඟට මෙදනතියෙනවා තවත් වෘතියක් හෙදවෘතිය හරි වාලට මතකතියාග්ඩ දැන්මං අර කලින් වචන ෙට්ගැනතතාගන්නකට යාට කිවන පොඩි අයිඩිය එකක් කොහු මකතියා ගන්නන්නේ කිය රි එතකොට වාලට පුළුවන් දැන් අර ස්ථානාශෂිතව මතකතියාගත්්ද මේ හෙදිය කියන එක ඒ වගේම වෛද්‍යවරයා කියනෙක හරි ඒ වගේ දේවල් ෞෂධවේදයා හරි ඒවගේ දේවල් ඔක්කොම ගන්න පුළුවන් අර රෝහල කියන කොටසට ඒම මතකගතියාගන්න වාලට ටි බොහොම පහසුව මතකතියා ගන්න පුළුවන් හරි තනි තනවම මතකතියාගන්නට වඩා හරි එතකොට මෙතන ද වාලට මෙතන කියවෙනවා කන් හෝසා එක කියවෙන්නේ කනෝස කියලා කනෝසා හේතුව හල්කිරීමට පසුවතියන්නේ හය මංවාලකවා හයන්නේ වැඩි වටිනාකමක් නෑ හරි ඒ නිසා මේ අයන්න මෙතැන්න ගිහිල්ලා ඕය එකත් එක්ක සද්ද වෙලා කියවෙනවා කනෝස කියලා කනෝස කියලගෙන අපි හෙදියට හරි හරි එතකොුණ එක කියවෙන්නේ කනෝසා කනෝස කියලා හරි නේද ඔන්න යාකාරයට ඊළඟට මෙතනදී ඩ්‍රයිවිං කරනගෙනෙක් ඉන්නවා හරි ක්‍රියපදවන කෙනෙක් හරි මෙතන තියන ක්‍රියාපදයකුත් එෙක්ක තමයි මේ දාල තියන්නේ වුල්තිය මොකදද උන්ජොන් ක ලක කියන්නේ අත්තරම ඩ්‍රයිවිං කරනවා කියන හරි උන්ජොන් හදා කියන ක්‍රියාපදේ තමයි මෙයාගේ ඩ්‍රයිවිං කරනවා කිය හරි ගැන අපි රියපදවනවා කියන අදහස දෙන්නේ කිසා ක ලකන්නේ රියදුරා කියන අදහස හරි එතකොට උන්ජොන් කිසා කියන අපි පොදය ගන්නවා රිය දුරා කියන එක හරි මේක ලියවෙන්නේ හරි උන් ජොන් කිසා කියලා හරි වාල මතක තියාගඩ යම් කිසි වාහනයක් කාශ්්‍රිත වේ හරි කියනවනං අපි මේ රිය දුරා කියලා හරි උදාහරණය ලෙස මම කියන්නම් ස් රත රියදුරා කියලා අපි කියනව නම් අපි බස්සකට අපි කියනවා පොස්ස කියලා හරි පොස්ස ඩ්‍රයිව කියන අදහස රි රියදුරා කියන අදහස අපිටයනවා මෙන්න මේ කිසා කියනකින් හරි එතකොට පොස්ස කිසා කියලා කියන්නේ බස් රථ රියදුරා කියන අදහස හරි ඔන්න ඔය විදිහට තෙක්සි කිසා ටැක්සි රියදුරා ඒ විදියට එන්ඩ පුළුවන් හරි හරි ඊළඟට මෙතනදී වාල්ට පේනු ඇති මෙතන චුබු චුබු කියලා කියන්නේ ගෘහණියට හරි දැන් ගෘහණිය කියලා කියන්නෙත් රැකියාවත් තමයි හරි ගහණිය කියලා කියන්න වෘතියක් හරි එතකොට වාල දන්න හරරි ගෘහණයක් විදියට වැඩ රාශියක් කරනුවානේ හරි ඒක නිසා තමයි එයාට ගුණණිය කියන වෘරෘත්තියක් විදියට ගන්න හරි හරි ඊළඟට ඉල්ලකේදී මෙතනවාලට පේනවා සූපවේදියා කියන එක හරි අපි කියනවා කෝකයා එමනත්තම් සූපවේදයා කියලා. යෝරීසා හරි යොරිසා කියල කියනවා අපේ සූපවේදියා කියන එක හරි. මතකතියාගන්න මේකට තව සමාන පදයක්ත්තියෙනවා හරි මෙතනදී යාලට හම්මනේ යොරිසා කියලන රි යොරිසා රි යොරිසා කියලා කියවා සූපවේදා ඒ වගේම මෙතන අපි චොරිසා කියලත් අපි කියනවා සූපවේදිට හරි චොරිසා යොරිසා චොරිසා හරි තුොර මේ වචන දෙකවබ සමාන පද විදිර ගණඩ පුලෝ හරි ඊළඟට තව නමක් තියෙනවා මෙයාලට කියන හරි සූප විදිට කියන තව නමක් තියෙන යාට මේකත් හම්ම වෙන්න පුළුවන්වා වැඩි දුර අධ්‍යයන කටයුතු කර දදි හරි ඊළඟට චුබං කියලා කියනවා අපි හරි චුබං චුබං කියල කියනවා අපි මුළු තැන්ගේට හරි අරාපි කලින් පුවෝක් කියලා කිව මුලු තැන්ගේ ඒකට සමානයි හරි දැන් සමාන පදත්තුවවාලට හම්මෙනවා මේවා අදාල් තැන්වල සටහන් කරලා පාඩන් කරලා දයාගන්න චුබං කියලගේ නවා අපි පුවෝක් කියනකට සමාන පදයක් හරි මුල්තැන්ගේට දැන් චුබං ජංකේල කියනවා අපි මෙන්න මේ කෝකට හෙමනත්තං සූපවේද අට හරි එතවට මේ පදතුනම ජොරිසා චොරිසා සහ චුබං ජංකන තුනම... සමාන වචන හරි හරි තකොට වාට මතක්‍රතියාගන්ඩෙනවා සමානපද තුනක් තියෙනවා කියලා අලුත් වසන තුනක් විදින මතක්‍රතියා ගඩ වශනෑ යොරිසකන ගවා දන්න ඕනම් ඒකට සමානයි කියල මේදක මතක තියාගත්තාම ඇති. හරි හරි ඊළඟට මෙතනු යාලට පේනවා දාලතියන්නේ හේසාොන් හරි හේසාවොන් මෙතනද කාර්යාලිය සේවකයක් කියන්න අප හේසාවන් කියලා කියනවා හැබැයි ගොඩක්ම මෙතන හේසා කියන අදහස දෙන්නේ ආයතනය එහම එමනැත්තා කම්පැනී කියන අදහස රි මෙතනද හේසාවන් කියලා ලියවෙන්නේ මෙහමයි හොේසාවන් රි හේසාවන් හරි? වෙන්නේ කාර්යාලියක සේවකයා කියනනත් වඩා මෙතන වාලලිය ලතියාගන්ඩ ආයතනික ආයතනික සේවකයා කියනක හරි මෙතඩ ආයතනික සේවකයක් කියනක වඩාත්මගලපෙනෝ මොකද කාර්යාලය විතරක් සේවය කරන්නට නෙමෙයි අපි හේසාවුන් කියලාක කියන්නේ පොදුවේ කම්පැනියක රි සමාගමක වැඩ කරන ඕනම කෙනෙක් අපි කියනවා හොයසාවන් කියලා හරි කොරයාාව ගොඩක්ම රජය ආයතනවලට වඩා පෞද්ගලිකාආයතන තියෙන නිසා ගඩක්ම කැපැනි තයි තිෙන හරි තන තියෙන පෞද්ගලි යියතනවා එතකොට ඒ ආයතන වල වැඩ කන්න ඕනම කෙනෙක් අපි කියන්න බළුවන් හොේසාවන් කියලා හරි තයව අනේද එතකොට ඔන්න හොමයි ආයතනික සේවිකට අපි කියනවා එකන කම්පැනනි සේවිකට අපි කියවා සාවුන් කියලා හරි හරි ඒඟට මෙතන වල් පේනවා කවදින්නේ පොලිස් නිලධාරියක් හරි එතකොට කෝංචල් කියලා කියනවා අපි පොලිසිට හරි කෝංචල් ගවාන් කියල කියනවා අපි මෙතනද නිලධාරයා කියනක හරි පොලිස් නිලධාරයට අපි කියනවා චෝන්චල් ගවාන් කියලා හරිෝ ගන්ොංචල් ගවාන් කෙලා අපි කියනවා පොලිස් නිල්ලධාරියා කියන එක හරනේද රි ොංචල් ගවාන් ඊඟට මෙද නදී වාල් පේවා කොන් කොංමුවන් රි කොංවුවන් කියලා කියනවා අපි කොංුවන් කියලා අපි කියනවා රාජ්‍ය සේවකට හරි රජය සේවකට අපි කියන කොන්මුවන් කියලා හරි මෙතන වාල්ට පේනු ඇති මෙතන ආයතනය නමදාදන සිචොන් කියලා සිචොන් කියලා ගන්න අපි කොරියාවේ නගර ශාලාව කියන එක නගර ශාලාව කියලා ගන්නේ අපේ ලංකාවෙන් ගත්තුත් නගර සභාව නෙමේයිහරි නගර සභාව නෙමෙයි ඔයාලට සාමාන්‍යයෙන් අයිඩියය ගම්මන් දෙන්නම් නගරයක ලියකිවිලි සම්බන්ධව හරි පුරවැසියන්ගේ ලියකිවිලි සම්බන්ධව තියෙන ආහිතනයක් ඒක යන්නේ අපේ වාහනයක් පැවරීමේදී හරි අපි හැඳුනුම් පතක් හදනකොට හරි ඊළඟට අපේ යම් යම් ලියකිවිලි සම්බන්ධ වැඩ කරගන්න වනම් අපි යන්න ඕනෙ මේ සිචොන් කියනෙකට හරි සිචම් කියනෙකට යන්න ඕනේ හරි අප ඉන්න ස්ථාන මාරු කරන ඕන හරි නේ වගේ දේවල් අපි මෙන්න මේ සිචෝන් එක හර හතමයි කරගන්නේ හරි තම දෙයක්ම කියන්න කොරයාාවේ රාජ්‍ය සේවය කියලා අපේ වගේ ගොඩක් ආයතන නෑ හරි තියන්නේ ආයතන කීපයයි අනිත් ඒව ගොඩක් තියන පෞද්ගිලික ආයතන හරි එතකොට මේ කොංමුවන් රාජ්‍ය සේවකයෝ ගාලට කොරයාාවදී ටි ගියොත්තු අලා බලන්න හරි රාජ්‍ය සේවිකයෝ බොහ මල්පය ඉන්නේ හරි ගොඩක් අයිඉන්නේ පෞද්ගලිගාංශය සේවකයෝ රි එතකොට පෞද්ගලිගාංශය වනත් රජය වනත් මෙයාලා හරියට වෙලාට කරන්න තියන වැඩේ ඒ වෙලාවට කරන්න පිටිසක්කන්නේ හරි ඊළඟට මෙතන දී මම තවවාරට පොඩි ජනුවත්කමට පොඩි කාරණයක් කියන්න ලට මේ රූප සටහන් එන්ඩ පුළුවන් විභාගට හරි ඒ රූප සටහන් එනකොට මතක තියාගන්න කොරයානු පොතේ වාලගේ කොරයානු භාෂා පොතේ හරි ම මේ කියන්නේ ගොඩක් වෙලාවට ඒපස් ටොපික් බුක්ගේ හරි ඊ ටොපික් එක වාලට දීලතින මේ ස්ථාන පිළිබඳව හරි ස්ථානයක් නැමතන පිටි පසතින මේ රි පිටු පසින්තියනෙන ස්ථානයක් එතකොට සිචොන් කියීන එක දාලා තියෙනවා මෙතන මොන සිචං එක දදි කියල දාලානෑ බිඳදු දෙගත් දාලාතියෙනවා හරි රූප සටහන්නොලු ලට පොඩි හරි ඉගියත් දේලා තියෙනවා මේ ස්ථානය ගැන අවබෝධය කර ගැනීම සඳහා. හරි මං පොඩි උදාහරණටිකක් කියන්න වාලට මේ අමතර දැනුමට හරි දැයා හිතන්නකු මෙතන මම කතා කරන්නේ ආයතනය ගැන මෙතන නිලේ ගැන නෙමේ හරි මෙතන? මේ සේවය ගැන මේ ජොබ්ෙක් ගැනමේ මම කියන්නේ මේ ආයතන දීලාතියෙන වෙලාවට හරි රූප සටහනකට වාලට ඉන්ගියත් දීලතියෙනවා එක්කෝ මෙහෙම ආයතනය උඩ ගහලතිනවා මොකක්ද ආයතනය කියල හරි සමාරවස්ථාවල මාර්ත කියලා මෙතන ගහල තිනවා මාර්ත කියලා කියැනන්නේ මාට්ටකක් කියලාවාලදන්නවා හරි ඊළඟට සිජං කියලා ගහලතිනවා සිජං කියන්නේ පොලක් හරි එතකොට ඒක වාලදන්න සිචොන් කියලා ගහල නවා මෙතන හරියට මුණ සිචොන් එකද කියලා කියන්නතු රි ඒ විදෙර ගාහලති නෝ දැන් ප්‍රධාන නගරයක් අපි ගත්තොත් සෝල් ඒවගේම තේකු තේජොන් හරි ඒ වගේ නගර ගත්තොත් හරි උල්සාන් බූසාන් හරි ඔ වගේ ගත්තොත් අපි ඒ හැම නගර එකටම සිචොන් එකත් තියනවා හරි එකන්නේ නගර ශාලාාවත්තිය නො නගර ශලාාව කියලා කියන්න අපි කිවා අර මෙහිනම් ප්‍රාදිශල්ලකම් කාරයාලය වගේ හැරි කිය ොකුමටේ පර්ටක තම ඒගගේ කරන්නේ හරි ලීකිවිලි සම්බන්ධව තමයි ගුඩක් කලාවට කටයුතු කරන්න එතකොට මේ සිචොම් කියනෙ යාලට දීලති නො සහර්තැන්ගොල මාර්ත කියලා ගහලතියනෝ හරි ඊසිප් සච හරරි වෙත දා තින ප ොනනි ෝම් කිය හරි පොන ජොම් කියන සුපමා ගටක් කිය එක දාාලා ති නවා සිුපෝ කියයන එක ගහලති නවා හෙමනැත්තම් අනිත් ක්‍රමයට වාලට මෙතන සංකේතාත්මකව දක්වල තිනො මේ ආතනයමු කද්ද කියයනක හරි සමහරවස්ථාවල අපි කියම කොමියෝශිල් බාබරසාප්පපු කියල බාබර සපය උඩින් දාලති නොමතන වාලට කතුරක් හරි ආත නඳුරගන්න වි වාලට ඉගියත් දීලාතින එක මං කිය හැ ඉළඟට ලොන්දරීතති නොනම් මෙතන ඒ උඩින් දාලාති නවා හැඟ එක හරි ඊළඟට කොපි ශොප්ප ක නොනම් උඩින් දාලාති න මෙතන කෝපිකෝප්පයක් දාලතිය නො හරි ඊළඟට ොරේ පං එකක් නම් අපි කියනවා සින්දු කාමරයක්ක් කියලා සින්දුකාමරයන්නම් මෙතන මයික් එකත් ගහලතියනවා හරි ඒ වගේ පොඩි පොඩිගේ වාලට දීලතිනො රූප සටහන ඇතුළෙෙන්ම. හරි ගොඩක් කමාරු නෑමේ කොරයානු පේපර එකේ තියන කොයයානු භාෂ පේපරගේ ස්ථානහුනාගැනි මෙචරනමවාලට පහසුවක් වෙන්න ඔන්නඔේ දේවල් ගැනවාලා විමසිල ිමත්ත බැලුවොත් හරි ආයතන උඩ ගහලතින නම්ම හරි මෙතන සමහරවෙලාට ගාතන මේ විදරන බිදුද දෙගදදාලා හස කියලා ඒගැන යම්කිසි නමත් තියෙන කම්පැනිය කියලා හරි ඒතර ආර දෙනගන්නන මේ තියන්නේ කම්පැනියක් නං මෙතන ඉන්නේ කම්පැනි සේවකයක් කියලා හරි තයවනනේද ඔන්න හොමයි අපි ප්‍රශ්න ගැන බලද්ධී ලන්න හැරි අපි බලපු ගමයි එක බාර උත්තර හොයන්නක මොකොදවෙන්නන්නේ නෑ ඒක දී තින කොටස් හොද රදධ්‍යනකර දවාට පේනවා මේ ඉන්න කව් කිය හරි මෙතන සිචුන් කියලා කියැන රජ්‍යායතනය නිසා කොරියාව වාද නොමේ ඉන්නේ රාජ්‍ය සේවකය කියලා හරි අන්නේ එකයි විවාාග ප්‍ර්න වලට ලියන මෙත්ඩ හරි අවබෝධ කරගන්න ආකාරය හරි මෙතන ඉන්නතකොට කොංමුවන් කොංමුවන් කියලකන්නේ රාජ්‍ය සේවකයක් කියන එක හරි අපි අන් එතකොට ඊළඟට ස්වාාලට වැදගත්වෙන තව කොට ස්ටිකක් මං මේ රාජ්‍ය සේවය පිළිබඳව පෞද්දිලිකේවය පිළිබඳව ඒ වගේම වැඩකරන පරිසරයේ පිළිබඳව මම ටිකක් කියන්නම් තව රැකාව පිළිබඳ විමසීම සහ රැකයා පිළිබඳව පිළිතුරදීම. හරි ඒවගේවත් වාඩ මම දැන් කියල දෙන්නම් හරි පළමුවෙන් අපි බලමු මේ රැකයා සම්බන්ධව කතා කන්නකොට යාට විශේෂිත වන සට්ටගත්ති නෝ කොරයා විදිී භාවිතාගෙන. හරි දෙ අපි සාමාන්‍යෙන් ඩට යනවා කියලා කියන වැඩට යනවා කියලා කියනකොට අපි කියන ඔන්නන්න එක හරි එතකොට වැඩිඉවරෙනවා කියන්න අපි කියනවා සාමාන්‍යෙන් ඕ් එක කියලාන්නේේ හරි අන්නේ වගේ කෙටියදුම් වගේ හරි දැන් අප ඉංග්‍රීසි භාෂාව වෙන්නේ වගන්න හැරි ගොඩ යානුභාෂාවම අපිට වැඩට යනවා හැරි කියනකට කියන තනි වචනයයක් තියනවා හැරි වැඩ ඕෙනවා කියනෙකට අපි කියන්න තනි වචනයයක්ත් තියනවා හැරි ඊළකට රෑ වැඩ කරනවා කියනට අපි කියන තාව වචනය තියෙනවා හරි එතකොට ඕටි කරනවා කියනවා අපි නද ඕෝටි කියලා ගැන ඕටයිම් අපි කියන අතිකාල වැඩ කරනවා හරි එතකොට ඒවට කියන වෙනම වචන තියෙනවා ඒ වචන යාලට මම වෙනවෙනම ගිනල්ල පෙන්න්නන්න හරි අපි වැඩට යනවා කම්පැනියක හරි ආයතනය හරි ස්ථානක වැඩට යනවා කිය කියන්න අප කියනවා හරි සාමාන්‍ය භාෂාවෙන් අපි කියරව නම් ඉල් හරෝ හරි ඉල්හරෝ කයෝ රි රෝකදා කියනක හරි ඉල්හරෝදා හරි ඉල්හර කයෝ හරි මේ සාමාන්‍ය විවාහරයට අප හමානට රි මේක කියවෙනවා හරි? හදා කියනක කයෝ කියලා හරි ඉල් හරෝ කයෝ මේකට අපි කුරයානු භාෂාරෙන් තනිවචනයක් කියනවා වැඩ කරන්ඩ යනවා කියනකට චුල්ගන් හරි චුල්ගන් හයෝ හරි චුල්ගන් හදා කියනක අපි කියනවා චුල්ගන් හෝ කියලා හරි ුල්ගන් හදා කිය එක අපි කියනවා මෙතනදී චුල්ගන් හේයෝ කියලා හරි තනනේද චුල්ගන් හේයෝ කියලා ඊළඟට අපි ගෙදරෙනවා හරි ද වැඩ කරලා ගෙදරවා හරි චිබේ ගෙදරට එනවා හරි ඔොදා හරි චිබේවායෝ මෙපු चව वायोලා वाध කියන එක අප ගත්තාම वा අපට කියන්න පුළුවන් තनी වचන මේतම ट गन ලා हरे गन එම් තිගන් හදා කියන මූලි ක්‍රියාපදය ගණඩ පුළොන් තිගන් හයෝකි ලා අපට කියවෙනවා ඕෙනවා කියනෙ හරි දැඔන්නනොට අපි කිවමකක්ද ඔන්න එකට අපි කිවා එකන්නේ වැඩට යනවා චුල්ගන් හදා තගන් හදා කිවා ඕෙනෝ හරි චුල්ගන් හෝ වැඩට යනවා තගන් හයෝ අපි වැඩාවසන් කරන හරි එමනත්තං ඩාවසන් කලලා ඉෙර ෙනවා කියනට අපි කියනවා නැවත්ත ගෙතර ෙනවා කියනෙකට ගෝ කියලා ඊඟට ඔන්න බලන්න ඊළඟට රාත්‍රී වැඩ කරනවා රාචීරි කියන්නමකක්ද පම් කියලා හරි පමේ රාච්‍රීයේ පමේ ඉල්හයෝ පමේ ඉල්හයෝ කියන එක අපි ගත්තොත් මෙතනදි කියවෙනවා රාච්චී වැඩ කරනවා හරි? මේකට අපි සමානයි යාගන් හරි යාගන් හදා යාගන් හදා හරි එතකොට යාගන් හේයෝ කියලා අපිට කියවෙනවා රාත්‍රී වැඩ කරනවා හරි නයි් ි්ට අපි කියවා යාගන් කියලා හරි එතකට චුල්ගන් කෙකිවවා වැඩට යනවා චගන් කෙලකිවවා ඔ් වෙනවා යාගන් කියෙල් අපි කිව්වා රාත්‍රීයට වැඩ කරනවා හරි හරි ඊළඟට හරි ඊළඟට අපි කියනවා අතිකාල හරි යොන්ජං යොන්ජං හරි යොන්ජං කියලා ගැන්නේ දීර්ගව හරි යොන්ජං ඉල් හදාරි යොන්ජං ඉල් හදා කියලා හරි කියන එකට හරි අපි කියනවා ඒ ගැන්නේ ට පසේ තව තව වැඩ කරනවා දිගටමම් වැඩ කරන හරි යොන්ජංගල් හදා දිරිකාලීන වැඩ කරනවා ගැන සාමාන්‍ය ටයි එක පහුවෙලත් අපි වැඩ කරනවා ඒටයික්තික ඕටම් කියන්නේ හරි එතකොට මේකට අපි කියනවා තනි වචනයක් චනබ් කියලා හරි චනප් කියලා කියනවා අපි අතිකාලවලට චනබ් හයෝ හරි චනබ් හෝ කියලා කියන්නේ අපි ඕටි කරනෝ ගෙන අදහස හරි චනොබ්හෝ දැකනේ ඔන්න ඔයාකාරයට තමයිවාලට මේ වැඩ කරන පසුබිම ගැන කියනෝ නම් හරි විශේෂිත වසන වලින් වාලට මේ කියවෙන්නේ මේ ආකාරයට හරි චනබ්හයෝ ඊළඟට යාගන්හයෝ හරි ඒ වගේම උඩද අපි ගෙන ගත්ත මෙතනදී. හරි. හ හරි මෙතන තිගන් හෝ කියන ඕෙන කියනක ඉළඟට චුල්ගන් හෙෝ කියන හරි ඔන්නේ වචන සෙට්ට එකක අල මතකතියාගන්න නේ විශේෂෙන් රජය හෝ පෞද්ග ලිගන්සේ හෝ කුම ආකාරයක රැකියාවකට වනත් අපේ රැකියාවට යනකට කියනවා චුල්ගන් හදා ඕෙනකට කියනවා චගන් හදා හරි රාත්‍රී වැඩ කරනෝ අපි කියනවා යාගන් හදා කියලා හරි ඊළඟට අපි ඕට කරනෝට අපි කියනවා චනොබ් හදා කියලා හරි ඊළඟට මෙතැති කියන්න යාලට තව විශේෂ කාරණයයක්තියවා දැන් වාලට විභාග ප්‍රශ්නවලට එන තව වචනයක් තියෙනවා මෙන්න මේ උඩින් අපි දැන් මෙතන කියපු චුල්ගන් හදා කියන එකයි ත්‍රගන් හදා කියන එකයි දෙක එකතු වෙලා වැඩට යන එන වෙලාව කියලා කියවෙන වචනයක් හරි එතකොට එතන දිවාලට කියවෙනවා හරි චුල් ්‍රගන් හරි චුල් ටෙගන් රි චුල්්‍රගන් කියලා කියන්නේ වැඩට යන එන ශිගාන් කියලා කිව්ත් අපි ශිගාන් වෙලාවට අපි කියන සිිගාන් කියලා ගන් සිගන් කියල වැඩට යන්න එන්න වෙලාව හරි උන්නෝකත් විශේෂය මත්‍රතියාග්ඩ හරි මෙතන චුල්ක කිය නකාවේ චුල්ගන් කියනකෙන් මෙතන තිගන් කියනකාවේ තගන් හදා කියනකෙන් හරි එතකොට වැඩට යන එන වෙලාවට අපි කියනවා චුල්තගන් සිගාන් කියලා හරි පශ්නවල එනවා මෙහෙම චුල්තගන් සිගානනෙන් හරි වැඩට යන එන්න වෙලාවෙදී සාගා මක්්‍යෝ සෝ හරි ඒගැන වාහන තදබදයක් ඇති වෙලා හරි සිිගන් හරි එගන ලාව සිිගානී මනිකොල්ලිම් නිදා හරි වැඩිපුර වෙලාව ගත වෙනවා හරි එහෙම වාලට පශ්නය නවා. හරි තයනොනේද ඒ නිසා මෙන්න මේ චුල්තගන් සිගාන් කියනගත් විශේෂෙන් මතක තියාගන්ඩ අපි සරල වචන ඉගෙනගත් අට ඒව එකතු වෙලා ංකීර්ණ වචන නිර්මාණය වෙන විදිහ තමයි ම මේ වාලට සැරින්සැරේ අරගෙන උදාහරණ පෙන්නන්නේ හරි මේ කොටස්වාල දැගෙන හිටියොත් දැම් බලන්ඩවා පාඩන් කල්ලති නොන චුල්ගන් කියනකයි තිගන් කියනකයි මේක මම උගල්ලන්න නැතත් වාලට ම ගල්න්නලති මුුණුතු වචනයක් කඩල තේරුම් ගන්න විදිිය මේ ආකාරයට වාලට පුළුවන් මේ කොටස්වල්ට කඩලා චුල්ගන් හදා කියන්න මේ ්‍රගන් හදාගන්න මේක කියලා ඔලවරදාගන්නඩ පුළුවන් එතකොට ආ තරම ගණඩ පුලුවන් සුල්ගන් කියෙලක වැඩට යනවා තගන් කියලලා කියන්නන්නේ වැඩට ගිහිල්ලා එනවා එතකොට වැඩට යන්න එන්න කියන එක තේරුම අට ගණඩ පුළුවන් සිගන් කියනකත් එක්කාබොහම වැඩට යන එන්න වෙලාවි කියලා වාලට මෙතන කියවෙනවා කියලා තේරුම ගණඩ පුලුව හරි තනියම තේරු අනේද. ඔන්න ඔය තත්තට එට තමයි මට ඕන කරන්න හරි ඊළඟට හරි මේ පාඩමට අදාල දැන් අප කතාගරා හරි ජොබ් ගැන කතා කරනේ හරි රැකියාවපි ලිබඳ අපි කතා කරා හරි දැන් අපිට ඕනේ රැකියාව මොකදද කියලා හන්න හරි දැන් රැකියාවට අපි ඉස්සල්ලම කියනවා චිගොබ් කියලා ඔයාට මතිගති මං උඩින්ම කිව්වා චිගොබ් කියල කියනවා අප රැකියාවට හරි අන්න දැන් ඔයාගින් අහු කෙනෙක් රැකියාව මොකද්ද කියලා ඔන්න අහන ක්‍රමින් හරි චිග කියන එකට අපි රැකියාව කියන එක අපි මේ වචනදී හයිලයිට් කනවා චිගබී මොයේ යෝ කියලා හරි මෝ ම යෝහරි චිගබි මොයයෝ සිගි මොයයෝ රැකයාාව මොකක්ද ජොබ්බෙක මොකක්ද කෙලෙන් හනු හරි සිිගබි මොයයෝ හරි ඔන්න ්‍රශ්නේ හරි දැන් ඔයා කියන්න ඕනේ මම කම්පැණසේක හරි ඔන්න ඊළඟට යා කියන්න ඕේ මෙන්න උත්තරේ හරි කම්පනිසිේකට අපි මොකක්ද කියන්නේ හේසාවන් හරි? කිය කියනවා කම්පැනිි සේවකට එතකොට කම්පැනිි සේවකයෙක් වේ කියලා කියන්න ඕන. කම්පැනි සේවක එක් කියලා කියන්න ඕන. එතකොට හේසාවොන් ඒයෝ කියන වචනය මෙතන්ට දානවා හරි ඒයේයෝ එතකොට මෙතනයාලට කියවෙනවා හේසාාවොන් යේයෝ හරි මෙතනාහන ප්‍රශ්නමකක්ද චිගපිමයෝහරි එතකොට ඔයා කියන්නඕනේ හේසාාව යේයෝ හරි? කැම්පැණ සේවකක් හරි කියලා කියන්න පුළුවන් මෙතන් ඕනම නිලිය දාන්න පුළුවන් හරි මෙතන් දෝනම නිලිය දාන්න පුුවන් හැබයි සැලකිලිමත් එෙන්න තනැත්ති රම්ගක්ද මෙන්න මේ හල් කිරීම තියෙනවනන් තමයි ඒ ෝදාන්නේ හල් කිරීම නැත්තා ඒ යෝ කියන එක දාන්න හරි එච්චරයි සැකිලිමත් එන්න ඕන හරි එතකොට ඊළඟට ආයමකත් දහන්න පුළුවන් හරි මෙ වහණඩක් පුළුවන් හරි හරි ඔන්න දැන් කෙලිම රැකයා මොකක්ද කිය ලහන්නතුව මෙතන ප්‍රශ්නය හනවා මුස්සින් කුමන මුස්සින් හරි වැඩක්ද හරි ඉරල් මුස්සින් ඉරල් හසෝ හරි මොකද්ද කරන වැඩේ කියලා න හරි දැකද ආවිුවිදේ රි දැම් බලට ඉස්සල්ලම කෙලින්ම්ම හවා සිිගබි මොයයෝ රැකාව මොකක්ද මෙතන තියන මොකද මුස්සිෙන් ඉරෙල් හසයෝ හරි කුමන වැඩද්ද කරන්නේ හරි ඔයා මොනුවද කරන්න හරි කියල හන්න පුළුවන් මුස්ෙන් නිරල් හසයෝ එතකොට මෙයාහනෙත් මොකක්ද ඔයා මොකද කරන්න කියර සාමාන්‍ය හතාවරනණ ජැ හන්න මකක්ද අහන්නේ? jobොබ්බෙක් ගැන හරි අන්න එතකොට වාටි කියන්න පුළුවන් අර උත්තරයම හරි හේ සවන් ඒ ඕනැත්ත අපිට කියන්න පුළුවන් මේ තැන වැඩ කරනවා කියලා එතකොටවා වැඩකන් රාජකාරරි ස්ථානය පිළිබඳව ඔයා මෙතන කියලා දැම්ම මෙතැට කෙලින්ම ජොබ් එක දැම්ම නැති වුණට කමන්න හැරි මොන වැඩක් දවා කරන්නේ මේ වගේ තැනක වැඩකරවා කියලා කියන්නක් පුලුව හම නත්තං කෙලිම්ම මේක කියන්නත් පුළවාන් හරි එ නැත හසායේ ඉල්හෙෝ කියඩක් පුලෝ හරි තවනනේද අනෝම් බලට කම්පැනී එක වැඩ කරන්නවා හොයිසායේ හසායේහරි වැඩ කරනවා කියන්න අපි කන්නවා ඉ හෝරි හොයිසායේ ඉල්හෝ ඔන්න හසායේ ඉල්හයෝ මුනිරල් හසයෝ මොනොද කරන්නේ හොයසයි ඉල්හයෝ හරි කම්පැණීක වැඩ කරනවා අන්න උත්තරයාවා හරනේද ඔන්න ඔඒ වගේ ස්තරල පශ්න වාලට විභාගෙදී ඇහෙන්ඩ පුළුවක්. ඒ වගේම වාලගේ ඉන්ටවි එක දත් ඇහෙට පුළුවන් හ හරි ඉන්ටවියගෙදී හන්න පුළුව චිගම් දැනට හරි දැන් හරි නැත්තා යොජුම් මේදිනවල හරි නිල් හසයෝමේදනෝල හමකද කරන්නේ ආතකොට විභාගට සූදාන වෙන කෙනෙක්නම් කොරයාඩන් යන කෙනෙක්නක් වාලට හොඳ උත්තර ඇත්ති නොමගද හංගුප් මල් හෙමනැත්තං හංගුගෝ කොම්බු හෙෝ නැත්තං කොම්බු හගෝ ඉස්සොයෝ හරි කොරයානු භාෂාව පාඩන් කරමින් ඉන්න හමනැත්තං කොරයානු භාෂාව අධ්‍යනය කරමින් ඉන්නව කියන උත්තරේ දෙන්ඩ වායාලට පුළුවන් හරි මොවේද කරන්න මේ ජොබ් එකකම නමේ ය හ හරියට ජබ් එකම නෙම යන්න හැ මු නිරල් හසයෝ මොකද කරන්නේ එතකොට ජොබ්යක් කර කෙනෙක් න ොබ්බ කියන්න පුළුවන් ඔ ඉගෙන ගන්න කෙනෙක්තා ඉගෙන ගන්නවා කියලා කියන්න පුළො හරි තෙරුණනද එතකොට මේක අපි කෙලින්ම ජොබ් එක මොකක්ද කියන එක නෙමයි අහන්නේ මේකින් හැබැයි චිගොබ් කියන එක ලට තේරුණා ජොබ් එක ගැන තමයි කිවේ

උමන රැකයාවදද ඔතුොන් චගබල් හසෝ හරි නැත්ම් ඔත්තුොන් චගබල් හේෝ කියන්නත් පුළුවන් හරි සාමාන්‍ය විවාහාර මෙතන ම ද සයෝ කියලා ගෞර වාර්ථය හරි මෙතන උඩ ජාරතය නිෙත්ම මෙතන හරි හසයෝ කියලා ගෞර වාර්ය හරි කට හෙයෝ කියනෙ වාාල ධනපුලවා සාමානයක නෙගින් ප්‍ර්ශය නොන හරි ගැටලන්නෑ මුුස නිලල් හසයෝ කිය ලැහවා ඉස්සල දැන් ඔත්තුොන් චගබල් හසෝ කොයි විදි රාජකාර අද්ද කරන්නේ කොයිවිදිේ ජොබ්කක්ද කරන්න කියන එක අපිට හඩ පුලුවන් මේ ඔත්තුොන් කියන එක දාලා ඔත්තුොන් කියන කොහොම හරි ඔත්තුොන් චාගොබල් හසයෝ කල කියන්නේ කොයි වගේ ජොබ්බකත්ද ආ කරන්න හරි එතකොට ඔයා රැකියාවේ ස්වභාාවය ගැන කියලා වාලට මෙතන උත්තරේ දින්ඩත් පුළුවන් ඔන්න බලන්න හරි දැන්වයා වැඩ කරන්නවා කලෙහිතන්නකෝ ලීබඩු සාප්පුෝක හරි ලීබඩු හදන කම්පැනිය එතකොට ලීබඩුුවල්ට අපි කියනවා කාගු කියලා හරි කාගු කියල කියනවා ලීබඩුුවලට හරි ගෘහ බන්්ඩුවලල්ට අපි කියනවා කාගු කියලා අන්න දැන් හදන හරි මන්ද නන් හරි මන්දනන් කියලා කියන්නේ මන්දල්ද කියලා කියන්නේ හදනවා හරි ඔන්න බල හරි මෙැ හැදන කොහොදති කිය මන්දල් ද කියලා කියන්නේ හදනව කියන මූලික ක්‍රියාපදේ හරි මන්දල්ද දැන් මෙතන අවිධමත්කමේයට වාට මේ නන් කියන ව්‍යාරණය එකුතු ලන ො වාලික වන් න් කියන ්‍යාකරණය කියන සාමාන්‍යෙන් වර්තමාන කාලේ යම් ක්‍රියාව කරමින් පවතින අවස්ථාවක තමයි අපි කියන්නේ කණන් පොස යන බස්ස එක මේ දැන් යනෝ අපිට පේනවා හරි කණන් ර නන් කියනෙක් ගත්තේ දැන් සිදුවම පවතින ක්‍රියාවක් ගැන කියන්න එතකොට ඒ ක්‍රියාවට කියන ව්‍යාකරණය අපි මෙතැන් එකතු කරන්නකොට වාල මෙන්න මේ දායින් කල්ලා අල්ල එන්නත් තයින් කල්ලා තමයි එකතු කරන්න මෙතැන්ට නන් කියන එක හරි ඒක තමයි මෙතන ලියවිලාතියන්නේ හරි මන්ද නන් හරි හදන එතකොට ඔන්න කියවෙනවා කාගු මන්දනන් හරි ඊරල් හරි ඉල් වැ ඉරල් ඔන්න වැඩ හරි ඉරල් හගෝ හරි හගෝ රි හගෝ ඉස්සයෝ කියන එක රි ඉස්තයෝ කියලා කියන්නේ ඉන්නවා කිය එක හරි හරි එතකොට මෙතනයාලට කියවෙනවා බලී බාන්්ඩ හදන වැඩ කරමින් ඉන්නවා හරි කාගු මන්දන නිරල් හගොඉස්සෝ නැත්තං කාගු මන්දනන් ඉරල් හේයෝ කියලා දාන්නත් පුළුවන් කෙටියෙන්ම හරි තයවනනේද දැම්බලන්ට පශ්නය අනුව උත්තරේ වෙනස්සනෝ හරි ද රැකියාව ගැන තම යහන්නේ අහපු ක්‍රම ගීඇත් තිබ දැබලන්නරි දැ කරන වැඩේ පිළිබඳ වාහන ක්‍රම සෑහෙන තිබ්බා හරි මේවාල්ටි කියල්දුන්නේ තවත් ක්‍රමයක් ග හසයෝ නැත්ත මේකට හඩ පුළුවන් ඔතුොන් ඉරල් හසයෝ කියලත්තර ඉස්සල්ල කිව්වා වගේ හරි මුසල් නිරල් හසයෝ කියන්න පුළුව හරි මොන වැඩ අද කරන්න හමනම් ඔතුො රල් හයෝ කියල කියන්න පුුවන් හරි මුෙන් චගබල් හයෝ කියල කියන්න පුලො හරි තෙවානේද ඔන්න ඔයාකාරයට තමයි මේ වා්‍ය නිර්මාණය සහ ප්‍රශ්නය නිර්මාණ රටාව වෙලා තියන්නේ එතකොට වාලට මෙතනද කියන් ඕෝනේ කොටස් ටික මම වාලට ප්‍රධාන වශයෙන් කියවා තව පොඩි කොට සත්තියනවා මං කියන්නම් හරි වා ආයතනයක වැඩ කරන කොට වාලගේ ෂැඩුල් එකහරි වාලගේ වැඩ වැටන රටාව අනුව දවස ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා එකක් තමයි දවල් කාලේ වැඩ කියන්න අපි කියනවා චුගාන් කියලා හරි චුගාන් හරි අනිත්ක රාච්‍රී කාලයේ වැඩ කියන්නයි සිි් කියන් අපි කියනවා යාගන් කියලා හරි යගන් හරි ත නොේදට සිි්ට කිය අපි කතා කන්නකුට හරි අපි ශිට් එක ඔන්න නොට අපි කිය න හරි සිිප් ගොන්න නො කියල කිය අපි සාමානෙන් දවසේ ඔන්න නොට අපි කිය නවා වැඩ ඔන්න නොට ඉසල කිව වචන චුල්ගන් ඉළඟට ඕෆනොට අපි කියනවා තගන් ඕෆෙන් ඔන්න වෙලාවකිව අපිවි චුල් තගන් සිිගාන් කියලා ඉළඟට නයිට සිිප්කට අපි කිවවා ද මෙමරෑ වැඩ කරනවට තම අපි යාගන් කියන්නේ යාගන් යගාන් හරි මේක කිය වෙන්න ගුඩක් කලාට යගන් චුගාන් හරි චුගාන් කියන්නේ දේක යගාන් කියලා කියන්නේ නයිට්ටක හරි රෑ වැඩ කරනටිකි යාගන් කියලා යාගන් ඉලට ඕටි කරනට අපිකිවා චනොප් කියලා හරි චනෝප තෙවුණනේද ඔන්න ඔය වගේ විවිධ ක්‍රමතියෙනවා මේවා ඔයාල අනිවාර්රම මතක්‍රතියාගන්න මොකද මේවා පාඩන් අනුව සමහරවස්ථාවල විවිධ පාඩංගොල විධාකාරයෙන් යෙදෙන අවස්ථාතියනෝ හරි උදදාහරණයක් ද ගත්තොත් වැඩ පරිසරය ගැන අපි කියනකොට වැඩ කරන්න වෙලාක් ගැන කියනකොට වාලට දෙබස් හෙම නිර්මාණය වන්නඩ පුල ප්‍රශ නිර්ණ වන්න පුලුව මේ වචන වලින් එහෙම නැත්තං වාලට පේශිට්ට එක ගැන වාලගේ පඩිවාර්තාව ගැන වෙනම පාඩමත්තියනවා මට මතකයි ඒපස්ටෝපිකිගේ හරි ඒකෙදවාලට මේ වචන අර චුගාන් යගාන් හරි ඒ දෙක නැතුව චුල්ත්‍රගෙන ශිගා නැතුව හරි සුදං කියන කොටස හරි එතකොට වැඩකරන ක්‍රමය අනුව වාලට දීමනාගෙවනට මේ වචන හරි යාගන් සුදාං හරි යාගන් සුදං ඊළඟට චානෝබ් හරි අන්නේට වාලට පඩියට ඇඩ්ඩලාතියෙනවා ඒ කොටස් එතකොට ලා දැනගෙන නට පේෂිට්ටකත් තේරුම් ගන්න කොට මේ වචන අවශ්‍ය වෙන හරි ඒක නිසා. විධ පාඩගල මොම එකැකිවේ වාල්ඩ මේ වචන එක පාඩමක විතරන්න විධ පාඩන්ගල අවශ්‍ය වෙනවා හරි තව දෙයක් වාලඩ විවාාග ප්‍රශ්නය නිර්මාණය වෙන කොට එක පාඩමකින් නෙමයි ප්‍රශ්නයක් හැදන්නේ හරිබොහෝ විට හරි ම පොඩි උදාහරණයක් මං කියන්න න්නම් මෙතනදී හරි මේ පාඩමට අදාල නැති පොඩි උදාහරයක් මං කියයන්න හරි මෙතනදී वाලට මෙම හිතන්න යාට මැප්ප එකක් දීලා තියනවා යම් කිසි දිශා පිළිබඳව හරි මැප්ප එකක් මැප්පක අපි කොය හරි තැනක් හොයා ගන්නක් පිළිබඳව හරි ඔන්න වගේ තියනෝ කෙල හිතන්න රි මෙතන තියනෙ හතර මංහන්දයක්ක් හරි ඔන්න හොමතියෙන් දැන් හරි ඔයාට යම් කිසි තැනක් කියනවා මේ තැනට කොහොමද යන්න කියලා අහනෝ හරි දැ මේ හිතන්නකෝ ෆාමස කියලා හැරි යක්කුගේ ඔතොක කයෝ ෆාමසියට කොහොමද යන්නේ හරි කියල ප්‍රශ්නයක් එනවා දැන් ඔයා මෙතනද දිශා පිළිබඳව දැනගෙන ඉඩත් ඕන රි තයවනනේද ස්ථාන පිළිබඳව දැනගෙන ඉඩත් ඕනේ දැන් දෙබස කැහුණුත්ේම මෙතන යක් ගොක් කිය ගහර නැතුව රි මෙතන පොංවොන් කියලා ගහලදයනවා හරි මෙ මෙහම ප්ලස් මාක්කයක් ගහල න හස්පිටල්ලෙක්ගන වාල්ට කියන් හරි එතකොට මෙතනදී වාලට දෙබසක් ඇහෙනවා හරි යක්ගුගේ ඔතුකකයෝ එක්කෙනෙක් හනු අනිත් එක්කෙන කියනවා පියොංවුවන් යොප්පේ ඉස්සයෝ හරි නැත්තම් ඊ සගොරියේ සෝ මේ හතරමං හන්දිෙන් ඔරන් චොගර කසයෝ හරි දහුණු පැත්තට යන්න හරි කරමියොන් ඒ ගියහම හරි පොංවන් යොප්පේ ඒන්නේ හොස්පිල්ල් එකට පැත්තකින් යග්ගෝගිස්ෝගන කොටසේ නෝ. එතකොට යා දැලගන්නුනනි මෙතනදී පිහිටීම් ගැන මේකේ අනිවාරෙන් වෙනවා හරි එතකොට ඔරෙන් චෝගරෝ කියලා කියඇ්දී දකුණු පැත්තට කිය රෝ කියන ව්‍යාකරණය ගැන ේදිලති නවා හරි පොංව නේ ඔත්තකකයෝ කියලා කියඇ්දී ඒ කියන ව්‍යාකරණය ේදිලති නවා හරි? ොවන් කිය කියද අග්ගුක් කියලා කියදදී පොදු ස්ථාන ගැන කියවෙලා තියනවා. හරි ඔත්තොක කියලා කියදී ප්‍රශ්නාර්ථපදයක් කොහොමද කියන එක තියනවා හරි පේනවානේද පොඩි සරල ප්‍රශ්නයක් හැබයි රාශියයක් රි කටෙට් රාශියක්ය ගතුලේ තියෙනවා රි ඒ මාචුකා රාශිය එකතුල තමයි එක ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියන එතකොට ආලගේ දැනුම එක පැත්තගින්ති බිලබෑ හරි හැම දෙදයක් පිළිබඳවමවාගේ දැනුම තිබුණොත්වාට පුළුවන් පාසුුවෙන්ම උත්තරේකට යන්ඩ පාසුවෙන්ම කොරියානු භාෂාවෙන් කොරයානු ජාතිකයෙක් කියන දෙයක් තේරුම් ගණ්ඩ පුළුවන් හැකියාව දෙනවා හරි තයෙනනේ දෙතකොට මේ වගේ පශ්නෙකට ලකුණු ගන්නෙ එක වාට එච්චර පහසු වෙන්න හරි කොහොමවත් අපහසු වෙන්නේෙ නෑ හරි ඒ නිසා මේ පාඩිමනුත් අපිවාලට සම්පූර්ණ ගෙනවා කොහොමද තමන්ගේ ගැන විස්තරයක් කරන්න කියන එක හරි එතකොට තමන්ගේ නම විමසන හැටි ඒකට පිළිතුරු දෙන හැටි ඊළඟට තමන්ගේ වයස විමසන හැටි හරි එතකොට පිළිතුරු දෙන හැටි හරි ඊළඟට රටක් කෙනෙ ජාතිකත්වයක් විමසන හැටි ඒකට පිළිතුරු දෙන හැටි ෙනවා ඊළඟට වගේ රැකියාව හරි කොහොමද වෙන්න කියන එක ප්‍රශ්න කරන්න හැටි ඒ වගේම රැකියාව ගැන කියන හැටිය හරි ඉළඟට රැකියාව කරමින් ඉන්න කොමක් පිළිබඳවති කියලා කියන හැටි හරි ඒ ඔක් කොමටික වාලට මේ පාඩමය මම සරලව කියල දුන්නා යාලට මේ මේ ටික පැහදිලි ඇති කියලම හිතනවා. හරිඒම ගැටලුවහ මොකක් කරතියනොනම් හරි දැනුවත් කරන්න එතිකුණො ම ඉදිරි පාඩන්ගලදත් වාලට ඒ පිළිබඳව යම්කි සටු පාඩුවත් තිනෝනම් ඒවා ගේනෝ හරි හරි දරුවනේ නම් මේ පාඩම අපි නිමා කරනවා මේ පාඩමේ තියෙන්නේ වාලට තමන් ගැන පොඩි කෙටි හඳින් නමක් කිරීමට වාක්්‍ය සකසාගන්න ආකාරය පිළිබඳව තමයි මේගේ වාට අයිඩියගත් දුන්න හරි වා කොරියාවට ගිහිල්ලා ලංකාවදිනෙමයි කොරයාාවට ගිහිල්ලා ඔයාාව කොරියානු ජාතිකීන්ට ඔය වැඩ කරන්න කම්පැණියට හරි ඔයාගේ සජක්නමට හරි ප්‍රධානට රි හඳුන්වවාදීමේද වාලට භාවිතාවෙන්න ප්‍රධානම කරුණු කීපයක් ගැන තමයි මේ පාඩමින් කතා කරේ මේ පාඩමට කොරියාවට ගීල්ල විතරන්න මේ විභාග ප්‍රශ්න වලට වැදගත්වෙනවා ඒ වගේම ඉන්ටවී එකට වාලග ස්කිල් ටෙස්් එක තිෙන ඉන්ටව එකට ගුඩක් අදගත් වෙනවා හරි මේ ප්‍රශ්න කෙලිම්මුයාගෙන් අහන්ඩ පුළුවන් එක නිසා අනිවාරෙන්ම මේ පිළිබඳව හොඳ දැනුවක් ලබාගනී කියලාොම විශ්වාස කරනවා හරි හරි එෙනම් ඊළඟ පාඩම අපි වාලට ගන්නේ ආචාරවිදි කොරයාාවේ ආචාර විදි විවිධ අවස්ථාවට අනුකෝලව තියෙන ආචාර විදි සම්බන්ධ හරි ඒ නිසා මේ පාඩ මධ්‍යනය කරයිෙන් පස්සේ වාලඩ පුළුවන් කොරියාවේ ආචාර විදි ගැත් හරි ඉගෙන ගන්්ඩ ඒ ආචාරවිදිත් සමඟ සම්බන්ධයි මේ පාඩම හරි ඒ නිසා මම කියන්න කොහොම සම්බන්ධ වෙන්න කියලා ඒ ආචාර විදිත් සමග තමයි වාලට ගිහිල්ලා යාවෙදි කෙනෙක්ක එක කතා කරන්න සිද්ධ වෙන්නේ නිෙසා ඒ පාඩමත් මේ වගේම වැලගත් පාඩමක් හරි මම හිතනවාඒ පාඩමත් එක තුවාල දිිකට මරදි සිටි කියලා හරි ඒනම් මේ පාඩමෙන් අතර මම සමුගන්නවා අයන් කෙසෝ